Hello guys, nada tapiyawa Mr. Chamilat ekka alutma vidhiya visa ekak gana katha karanna. Ada api katha karanne Mr. Chamilat ekka visit visa kohomada process ekak yanne mona wage countries walata da apita apply karanna puluwan kiyala danaganna. Etukota Mr. Chamila mata kiyanna puluwan da Sri Lankan vidhiyata mona wage countries walata da apita apply karanna puluwan visit visa. Oh, loke thiyena ratawal 200ak pamana. Athawashama අපි මේ රටවල් 200න් අපේ ලයිස්ට් ගත කරොත් අපේ પાස්පෝර්ට් එක තියෙන්නේ අන්තිම රටවල් 5 ඇතුළත. කනගාට නැති අපිට කියන්න වෙනවා අපේ ලෝකේ දුප්පත් වගේම රටවල් 200න් ඊට අසීරුම අවිසා ආයුධ කිරීමට ඊට අපහසුම හා නීතිමය තත්ත්වෙන් බලපාන වැඩිම රටවල් අන්තිම 5 වශයෙන් තමයි අපේ රට වැටෙන්නේ. අතරම සමහරක් නීති තියෙනවා සමහර රටවල වීසා ආයුධම් කරනකට ඉන්ටර්නෙට් එකේ තියෙනවා මෙන්න මේ රටවල මේ ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ආයුධම් කරන්න පුළුවන් කියලා සඳහන්. ඒ වුණාට අපි ආයුධම් කරාම අපිට ඒ වීසා ගන්න අමාරුයි. ඇත්තටම මේකට හේතුවක් තියෙනවා. මොකද හේතු වෙලා තියෙන්නේ මේ මම ඔයගලන්ට කියන ලෝක රටවල 200ක් තියෙනවා කියලා. මේ රටවල 200ේ ඉන්ටර්නෙට් එකේ තියෙන විසිට් වීසා ඇප්ලිකේෂන් එක තියෙන ලෝකෙටම එකක්. හැබැයි අපි රටවල් වල අන්තිම දුප්පත්ම රටවල්නේ දුප්පත්ම වගේම නෙමෙයි කිසි පිළිවෙලක් නැති රටක්. ඒ කියන්නේ ඇත්තටම පිළිවෙලක් නැහැ කියන්නේ මේක. ඔබගේ ඩින්ඩ් කාඩ් එක, ඔබගේ හැඳුනුම්පත කම්පියුටර් ගත කරලා ඉලෙක්ට්‍රොනික ඩින්ඩ් කාඩ් එකක් නැහැ. ඉලෙක්ට්‍රොනික પાස්පෝර්ට් එකකුත් නැහැ. එතකට අපේ රටේ මිනිසුන්ට විවිධ නම් වලින් පෙනී සිටීමේ හැකියාවක් තිබිලා තිනවා පසුගිය කාලෙදී. ඒකේ හින්දා අපේ රටේ પાස්පෝර්ට් එකට හරි පිළිගැනීමක් නැති තත්ත්වයකත් තියෙනවා. අපේ රටේ මිනිස්සු රටවලට ගියාම ඒ රටවල එළියට එන්නේ නැති ඒ රට තුල අතුරුදහන් වෙන තත්ත්වයක් තියෙනවා. මෙන්න මේ හින්දා තමයි අවශ්‍යම අපේ රටේ වීසා ලබා ගැනීම පහසු වෙලා තියෙන්නේ. ඒක හින්දා ගාකලාට ඉන්ටර්නෙට් එකේ තියෙන නීති රීති පද්ධතිය අපිට ඒ ආකාරයෙන්ම බලපාන්නේ නැහැ. මොකද අපිට ඊට වඩා වැඩිපුර නීති පද්ධතියකට අපි හවු වෙනවා. ඉතින් අපේ අය වීසා ඉදම් කරනකට සාමාන්‍ය ලෝක අනිත් රටක වීසා ආයුධම් කරුවෙට වඩා බැරියස් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ලිපි ලේඛන පෙන්වන්න ඕනේ. මට තව කාරණයක් කියන්න තියෙනවා සෙන්රා. මම කෙලින් කතා කරගියට කමක් නැද්ද? ප්‍රශ්නයක් නැහැ. හරි. අද අපි සෙන්රාත් එක්ක දාගත්තේ විසිට් වීසා නැත්නම් ටුවරිස්ට් වීසා, බිස්නස් වීසා නේද සෙන්රා? ඔව්. අපි මේ වීසා වර්ග තුනම අද සාකච්ඡා කරමු. එතන සෙන්රා මේ විසිට් වීසා එකක් කියන්නේ මොකක්ද? විසිට් එකක් කියන්නේ කොහේ රටක තමගේ ඥාතියෙක් හිතවතෙක් බලන්න යනකට අපි කියන විසිට් වීසා එකක් ගන්න. සංචාරක වීසා නැත්නම් ටුවරිස්ට් වීසා එකක් කියන්නේ අපි හිතන් කියනවා අපි ඔබට පැරිස් බලන්න යනවා නම් නැත්නම් අයිෆල් කුළුණ බලන්න යනකට අපි කියනවා ඒක සංචාරක වීසා. නැත්නම් අපි වතිකානු බලන්න යනවා නම් ඒක ටුවරිස්ට් වීසා. අපි සංචාරයක් සඳහා යනවා නම් ඒකට ටුවරිස්ට් වීසා. සමහරක් වෙලාවට මේකෙදී අපි කරන්නේ ඔබගේ වත්කම් පෙන්වලා හොටෙල් බුක් කරලා තමයි යන්නේ. ඒකට ස්පොන්සර් කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. විසිට් වීසා එකේදී හුඟක් වෙලාවට ස්පොන්සර් කෙනෙක් ඕන. කවුද යන්නේ, කොහෙටද ඉන්නේ, කවුද ආව අපවෙන්නේ කියන එක තියෙනවා. ඒක තමයි විසිට් වීසා කියන්නේ. සමහරක් වෙලාවට තියෙනවා බිස්නස් වීසා. යමක් මිලදී ගැනීමට, කොන්ෆරන්ස් එකකට, යම් ව්‍යාපාරික අරමුණක් යනවා නම් බිස්නස් වීසා. මේ වීසා වර්ග තුන තමයි ඇත්තටම තියෙන්නේ. මේ වීසා වර්ග සමහරක් රටවලට තව පොඩි නම් වලින් වෙනස්කම් වෙන්න පුළුවන්. සංචාරක වීසා එකක් ආයුධම් කරනවා නම් ඔයා නැත්නම් ටුවරිස්ට් වීසා එකක් ඇප්ලයි කරනවා නම් ඔබට මොනවද තියෙන්න ඕන ක්වොලිෆිකේෂන් එක? අපේ සංචාරය කරන්න මොනවද සෙන්ටර් අවශ්‍ය? සංචාරය කරන්න මිස්ටර් ශම්බිල සාමාන්‍යයෙන් අපිට බැංක account එකේ මුදලක් තියෙන්න ඕනේ. අපි ඒ රටට ඇතුල් වෙලා අපිට වීදම් කරන්න ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් western country එකකට අපි apply කරනවා නම් travel history ගොඩක් වෙලාවට බලනවා නේද මිස්ටර් ශම්බිල? ඔව්. සංචාරක වීසා එකක් ආයිද කරන්න නම් ඔහු කලින් සංචාරය කරපු හිස්ටරි එකක් තිබිය යුතුයි. සංචාරකේ බාට එයාගේ විනෝදාංශ නැත්නම් එයා සංචාරකයෙක් කියලා පෙන්වන්න. එහෙම නැතිනම් ඔහුට ගාව විශාල මුදලක් තිබිය යුතුයි. මොකද ඔබ දන්නවා යුරෝපීය හරි කොහේ රටකට යන්න වියදම් වෙනකොට විශාල මුදලක් යනවා. දැන් යුරෝපීය ජාතිකිනු සංචාරය කරනවානේ ඔවුන්ගේ සැලරි එක ගත්තත් ඔවුන්ගේ සැලරි එක වගේ දෙගුණයක් තමයි ඔවුන් සෑහෙන සංචාරක සඳහා වියදම් කරන්නේ. එතකොට අපේ ලක්ෂ 10ක් වියදම් වෙනව නම් කෙනෙක් සංචාරයක් සඳහා සාමාන්‍යයෙන් ඔහුට ඒකට සමාන වියදමක් තියෙනවා. අපි හිතන්නකෝ ඔබ 150,000ක සැලරි එකක් ගන්න පුද්ගලයෙක් කියලා. මේ 150,000ක සැලරි එකක් ගන්න කෙනෙක් තමන්ගේ වියදම් කරන රුපියල් 50,000ක් ඉතුරු කරා කියලා. ඔහු ලක්ෂ 10ක් සංචාරයක් සඳහා කියන්න ඔහු මාස කීයක් ඉතුරු කරන්න ඕනද? එතකට ඔහු 50,000 ඒවා
සාමාන්‍යයෙන් 10යි මාස 20ක් විතර ඉතුරු ගන්න ඕන. ඒ මාස 20 සංචාරක වියදම සති දෙකෙන් එහු වියදම් කරනවා. ඒවා පිළිගන්නේ නැහැ ඇත්තටම. ඇත්තටම ඔබට සංචාරයක් කරනවා නම් ඔබ යන වියදම ඔබට ඉතා ඊසි ලස්සන පෙන්වන්න පුළුවන් වෙනවා. මට මෙච්චර මුදලක් තියෙනවා. මම මේ මුදලේ මේ වියදම කරාට මගේ ආර්ථිකයට හෝ මට දැනෙන්නේ නැහැ කියන එක පෙන්වන්න පුළුවන් හැකියාවක් තියෙන සංචාරක වීසාවක් ගන්න පුළුවන්. ඇත්තටම ශ්‍රී ලංකාව තුළ ගාකලන් දුප්පත් අයට වඩා දුප්පත් අය ඉන්නා වගේම පොසත් අය ඉන්නවා. ඇතැම්ම සංචාරය කළ හැකි පුද්ගලයෝ ඉන්නවා. ඇතැම් විශාල ආදායමක් මාසික ලක්ෂ 10 12ක ආදායමක් තියෙන පුද්ගලයන්ට සංචාරක වීසාවක් ගන්න කියන ප්‍රශ්නය නෙමෙයි. මේක අප ආයතනය කරලා දෙනවා. අපේ ආයතනයේ සංචාරක වීසා කිසිවක් මේ තක්කා රිජෙක්ට් වෙලා නැහැ. ඒක අයිතින් කරන්න පුළුවන්. විසිට් වීසාවකට මොනවද දන්නවද සැන්ඩ්‍රා අවශ්‍ය වෙන්නේ? මොන වගේ දේවල්ද මිස්ටර් ශාමිලා අවශ්‍ය වෙන්නේ? ඔව්. විසිට් වීසා කියන්නේ ඔබට කවුරු හරි ඉන්විටේෂන් එකක් දෙනවා. එන්න කියලා. ආරාධනා කරනවා. එයා ආරාධනා කරන එකට කවුරු හරි ඔබගේ දුව පුතා නෑදෑය කවුරු හරි යාළුවෙක් ආරාධනා කරාම ඔහු දෙනවා වට ලෙටර් එකක් ස්පොන්සර් ලෙටර් එකක් දෙනවා එන්න කියලා දෙනවා ඉන්විටේෂන් එකක් දෙනවා. එතකොට අපි ඒ සංචාරක මේ සංචාරක වීසාවකට සමහරක් වෙලාවට ඒ රටේ ඉන්න පුද්ගලයා කියනවා නෑ මම මේ වෙනුවෙන් වියදම් කරනවා කියලා. කොහොම වුණත් අපි මේ සංචාරක වීසාවක වගේම විසිට් වීසාවකදීත් ඔබට නැවතට පැමිණෙන්න ඕන. නැවත රට පැමිණෙන බවට ඒ රටින් ආපහු එන බවට එවිඩන්ස් පැහැදිලිව පෙන්වන්න පුළුවන් වෙනවනේ. ඒ එවිඩන්ස් හැදෙන්නේ ඇත්තටම ඔබ ලංකාවේ තියෙන වත්කම් නැත්නම් බොන්ඩ් එක, ඔබගේ පවුලේ සමාජික, ඔබ කරන රැකියාව, ඒ ගොඩක් දේවල් බලනවා. ඇත්තටම අපිට නම් ෆයිල් එක බලව ගමන් කියන්න පුළුවන් මොකට සංචාර වීසාවක් ගන්න පුළුවන්ද, විසිට් වීසාවක් ගන්න පුළුවන්ද, මොකට බිස්නස් වීසාවක් ගන්න පුළුවන්ද කියන එකත් බලනවා. ලංකාවට නැවත පැමිණෙන්න පුළුවන් තරම් ඔහුට වත්කම් තියෙනවා නම්, හොඳ ආර්ථික තත්ත්වයක් තියෙනවා නම්, ඔහු තියෙනවා නම් මේ සංචාරක වීසත් විසිට් වීසත් අයදින් කිරීමේ හැකියාවක් තියෙනවා. කවුරුවක්වත් කියපු පළියට ඔබ සංචාරක වීසාවක්, විසිට් වීසාවක්, බිස්නස් වීසාවක් ඔබට පැහැදිලි එවිඩන්ස් නැතුව අයදින් කරලා වීසාවක රිජෙක්ට් කරගන්න එපා. මොකද ඒ වීසාවක රිජෙක්ට් කරායින් පස්සේ ඔබගේ පාස්පෝර්ට් එකට යම් කිසි බ්ලැක් මාර්ක් එකක් ඇතුළේ ඉන්න අවස්ථාවක් තියෙනවා. මොකද ඔබගේ කලින් වීසා එකක් හරි ආයතනිකෙන් එම්බසි වල මේ තානාපති කාර්යාලයට වීසා ප්‍රතික්ෂේප වෙලා තිබ්බම බොහෝ විට ඔබට තව රටකත් වීසා එකක් ලබා ගැනීමේ නොහැකියාවක් ලැබෙන්න පුළුවන්. ඒක නිසා ඔබ හුඟක් වෙලාවට වීසා එකක් අනිවාර්යෙන් ලබා ගැනීමට සුදුසුකම් තිබෙනවා නම් පමණක් ඔබ ආයුධම් කරන්න නම් නිකුර්ණයේ ආයුධම් කිරීමෙන් ඔබ හුඟක් වෙලාවට ඔබගේ අනාගතෙත් ඔබගේ වීසා ලබා ගැනීමේ අපහසුතාවයට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මම සැන්රවට කියන්නේ අසංචාරක වීසාවක් ආයුධම් කරනවා නම් ඔබට සුදුසුකම් තියෙනවා නම් ආයුධම් කරන්න, නැතිනම් ආයුධම් කරන්න එපා කියලා. එතකොට මිස්ටර් ශාමිල බිස්නස් වීසා එකක් කියන්නේ මොකද්ද? ඒ කවුද ඒවට ඇප්ලයි කරන්නේ? මේ බිස්නස් වීසා එකක් ඇප්ලයි කරන්න පුළුවන් රටවල් තියෙනවා ලෝකෙ බොහෝ විට. ඒ බිස්නස් වීසා එකක් ඇප්ලයි කරන්න නම් එයාගේ ඕන් බිස්නස් එකක් තියෙනවා නම්, ඒ BR එකක් බිස්නස් එකට රෙජිස්ටර් කරලා තියෙනවා නම්, බිස්නස් එකට අදාළ බැංක් account එකක් තියෙනවා නම්, මේ බැංක් account එකේ සාමාන්‍ය හොඳ මුදලක් සංසරණය වෙලා තියෙනවා වගේම කම්පැනි ස්ථාවරවත්කම් පෙන්වන්න හැකියාවක් තිබිය යුතුයි. අනිත් එක අපි කවරින් ලෙටර්ස් වලින් පෙන්වන්න ඕන මොහු සංචාරය කරන්නේ මෙන්න මේ ව්‍යාපාරික අරමුණ නැතුව මේ අරමුණට මෙන්න මේකයි හේතු වෙන්නේ කියන එක ලියන්න ඕන. සමහරක් සමාගම් වල කන්ෆරන්ස් වගේ එකක් තියෙනවා නම් ඒ කන්ෆරන්ස් ඔහු කරන රැකියාව, ඒ කන්ෆරන්ස් එකේ වටිනාකම, ඒක යන්නේ මොකටද කියන එක ඉතා පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. සමහරක් වෙලාවට ව්‍යාපාරික වීසා එකක් ලබා ගන්නකොට ඔබගේ බැංකුවේ ප්‍රොෆිට් මාර්ජින් එක හොඳක් තත්ත්වක තිබිය යුතුයි. සමහරක් වෙලාවට මේතේදී ව්‍යාපාරික වීසාවකට මේ ව්‍යාපාරික අයිතිකරුවන්ට පමණක් නෙවෙයි ව්‍යාපාරයේ විසින් රෙස්පොන්සිබිලිටි එකක් ගන්නවා නම් ඒ සුළු සේකේ පවා යන්න හැකියාවක් තියෙනවා. හැබැයි ඒකේ අවශ්‍යතාවයේ තව පැහැදිලිව දැක්වීමේ හැකියාවක් ලැබෙන්න ඕන. ඒ වගේම එහුට වියහේදම් කිරීමේ හැකියාව අපි හිතමු සමහරක් සේවකයෙක්ගේ සැලරි එක තියෙනවා රුපියල් 60,000. නමුත් ඔහු ටෙක්නීෂියන් කෙනෙක්. ඔහුගේ ට්‍රේනින් එකකට යන්න ඕන. මෙන්න මේ වගේ මතත් අපිට වීසා ආයුධම් කරලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ඒ කම්පැනි විසින් මොහුව ට්‍රේනින් එකට යන්න වැදගත්කම ව්‍යාපාරික අනාගත ව්‍යාපාරයේ ශේෂ්ත්‍රයට ඇති වෙන වැදගත්කමත් එක්ක අපිට පැහැදිලි කරලා වීසා ලබා දීමට උදව් වෙච්ච අවස්ථා තියෙනවා. කොහොම වුණත් එතනදීත් අපි පෙන්වන්න ඕන මේ ව්‍යාපාරය කොච්චර කාලය තිස්සේ ආරම්භ කරලා තියෙනවද, ව්‍යාපාරයේ කොච්චර ප්‍රොෆිට් එකක් අරගෙන තියෙනවද, මේ ව්‍යාපාරේ ඇත්තටම ජෙනුවින් මේ අවස්ථාව තියෙනවද කියන එක. මේවා ඇත්තටම බොහෝ ව්‍යාපාරිකයන්ට, බොහෝ විසිට් වීසා ආයුධම්කරුවන්ට, සංචාරක වීසා ආයුධම්කරුවන්ට තම ක්වොලිෆිකේෂන් තිබිලත් ඒවා නිසි ආකාරයට ඩොකියුමෙන්ට්ස් ටික සබ්මිට් නොවීමේ ආව ප්‍රශ්නේ මත තමයි වීසා රිජෙක් වෙන්නේ. තමන් සතුව ඩොකියුමෙන්ට්ස් තියෙනවා, තමන් සතුව අත්‍යවශ්‍යම හේතු තියෙනවා, තමන්ට ඒක අයදුම් කර ගැනීම හෝ
ලිඛිතව පෙන් ලිඛිතව ඒක සටහන් කිරීමේ නොහැකියාව තමයි තියෙන්නේ. ඉතින් මම දැකලා තියෙනවා බොහෝ දෙනෙක්ගේ වීසා රිජෙක්ට් වෙන්නේ නොදුනුවත්කම නිසා. ඔව් මිස් ශාමිල දැන් මම ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙනුනේ ද වීසා රිජෙක්ෂන් එක ගැන. වීසා රිජෙක්ට් වෙනවා නම් දැන් මිස් ශාමිල කිව්වත් වගේ හේතු ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ලාංකිකයෙක්ට වීසා එකක් රිජෙක්ට් නොවි අප්ලයි කරන්න නම් වර්ල්ඩ් වයිඩ් වීසා එකෙන් ලැබෙන උදව්ව නැත්නම් හෙල්ප් එක කොහොමද අපි පැහැදිලි කරන්නේ? වර්ල්ඩ් වයිඩ් වීසා කියන්නේ තානාපති කාර්යාලයකත් වීසා ලබා දෙන ආයතනයක්වත් නෙමෙයි. අපිට පුළුවන් ඔබගේ වීසා ආයදුම් පත්‍රය හරියට ෆිල් වුණාද, ඒක හරියට අරමුණු කොට ඔබගේ ડોකියුමන්ට්ස් පිළිවෙලට සකස් වෙලා තියෙනවද කියන එක තමයි තියෙන්නේ. හුඟක් වෙලාවට දැනට වීසා ආයදුම් කරන්නේ ඔන්ලයින්. අපේ ආයතනය මගින් ආයදුම් කරන කිසිදු වීසා එකක් අත වශයෙන්ම රිජෙක්ට් වෙලා නැහැ මේ වෙනකම්. අපි ඉදිරියට බලාපොරොත්තු වෙන අපේ ගුණාත්මක සේවාව පවත්වාගෙන යන්න. ඇත්තටම අපිට සමහරක් වීසා ආයදුම් කරන්න අපි වෙත ආවයින් පස්සේ අපිට දෙන්නේ හුඟක් ඒවා කරන්න බෑ මේ මෙයා ડોකියුමන්ට්ස් අඩුයි කියලා කියනවා. හේතුව වීසා ආයදුම් කරනකොට ඒ ප්‍රොසෙස් එකට ඔබ කැමති ડોකියුමන්ට්ස් නිමි දෙන්න ඕනේ. ඔබගේ අරමුණට අදාළ ડોකියුමන්ට්ස් දුන්නොත් අපිට පුළුවන් ඔබගේ වීසා එක අත්‍යවශ්‍යම හරියට ආයදුම් කරන්න. මේක ප්‍රධාන වාසිය තියෙන සඳහා මේ ප්‍රතික්ෂේප වෙන පුද්ගලයෙක්ගේ නිකන් ඔහු දම්මන ඔහු තනියෙන් කරගත්තන සමානට ඔහුගේ වීසා අනිවාර්යෙන් ප්‍රතික්ෂේප වෙනවා. හැබැයි අපේ ගාවට ආවත් අපි වීසා ලබා දෙනවා කියන එක නෙමෙයි කියන්නේ. අපි ඔහුට පෙන්වනවා මෙන්න මේ හේතු මත ඔයාගේ වීසා එක රිජෙක්ට් වෙන්න පුළුවන්. ඔයා මේකට ඇප්ලයි කරනවා නම් මෙන්න මේ සුදුසුකම් තියෙනවා කියලා. එතකොට එහෙම අපි හුඟක් කියලාට අපි ආයතනයේ එදිනදා පැමිණෙන්නන් හට අපි ඒ සේවා ලබා දීලා තියෙනවා. අපි කියනවා මෙන්න මේ වීසා වලට ડોකියුමන්ට්ස් වල ශක්තිමත් මදි මේක තව ටිකක් ශක්තිමත් වෙන්න ඕන නැත්නම් මේකට ආයුධ කරන්න බෑ මේ ස්පොන්සර්ලිට එක පිළිගන්න බෑ ඒ වගේ හින්දා හුඟා දෙනේ බේරලා තියෙනවා. ඒ කියන්නේ එකක් ඒගොල්ලගේ වියදම එම්බසි ගාස්තු තානාපති කාර්යාලයට ගෙවිය යුතු ගාස්තු ඉතුරුක් වෙනවා වගේම රිජෙක්ෂන් එකක් පාස්පෝර්ට් එකට ඇඩ් වෙන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒක හින්දා මම හිතන්නේ අපේ ආයතනයේ දීර්ඝ කාලයක් සිට අවුරුදු 15කට වැඩි කාලයක් සිට මේ විසිට් වීසා හෝ බිස්නස් ටුවරිස් වීසා වලින් ලංකාවේ ලොකුම ස්ථානයක ලොකුම සේවාවක් කරලා තියෙන ආයතනයක් කිව්වොත් ඒක ඇත්තටම වැරදි. ඔව් මිස්ටර් ශාමිල දැන් විසිටර් වීසා එකක් අප්ලයි කරන්න ශ්‍රී ලාංකිකයෙක්ට කොපමණ මුදලක් වියදම් වෙනවද? සැන්ඩර් එක 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 රටවල් වල හැටියට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් දැන් අපි මේ ලෝකෙම පොදු හරයක තියලා කතා කරන්න බෑ. දැන් අපි තුමු ඇමරිකන් වීසා එකට එක ගාණක්, ඉන්දියාවට එක ගාණක්, මැලේසියාවට එක ගාණක් ඒ වගේ වෙනස් වෙනවා. සාමාන්‍ය අපි දැන් මෙතෙන්දී හුඟක් වෙලාට කතා කරන්නේ ඒ ග්‍රේඩ් එකේ නැත්නම් අපි තමයි ලෝකේ දියුණු රටවල් වලට තමයි අපි මේ කතා කරේ. සාමාන්‍යයෙන් එදිනදා ඉන්දියා මාල්ඩිව්ස් වගේ නැත්නම් පාකිස්තාන් නැත්නම් චයිනා ජපාන් වුණත් සමහරක් වෙලාට ලේසි වීසා ගන්න. ඒ වගේ සමහරක් වෙලාට වීසා ඉදුම් කිරීමේ හැකියාවක් තිබ්බත් යුරෝපීය රටකට එහෙම නැත්නම් යුරෝප් කමියුනිටි රටකට නැත්නම් ඇමරිකාවට, කැනඩාවට, ඕස්ට්‍රේලියාවට, නිව්සීලන්ඩ් වලට තමයි වීසා ගන්න හුඟක් ඉල්ලුම තියෙන්නේ. අපි හුඟක් වෙලාට අපි කතාවෙන් බේස් කරන්නේ ඒ වගේ රටවලට වීසා වලට නිවැරදි ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා නම් නැත්නම් ඇත්තටම ඔබගේ තියෙන අඩුපාඩුවක් තිබුණාද ඔබ වීසා ඔෆිසර්ට කෙනෙක්ම කියන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔබගේ මෙන්න මේ හේතුව මෙහෙම කියලා විශ්වාසයක් ගොඩනගෙන විදිහට කතා කරන්න පුළුවන් නම් අපිට වීසා එකක් ග්‍රාන්ට් කරගන්න පුළුවන්. අනිත් එක මේ ගොඩක් කාලවලට වීසා එකක් ලබා ගන්න ක්වොලිෆිකේෂන් කීපයක් තියෙන්න ඕන. එක තමයි තමන්ගේ ආර්ථික තත්ත්වය, තමන්ට තියෙන මුදල් ප්‍රමාණය, ඒ වගේම ඔහු මීට ඉස්සලා ට්‍රැවල් කරලා තියෙනවද, ට්‍රැවල් හිස්ට්‍රි එක මීට ඉස්සලා ප්‍රීවියස් ට්‍රැවලින් තියෙනවනම් ඔහුගේ වත්කම් ප්‍රමාණය, ඔහුගේ ධනවත් භාවය පෙන්වන්න පුළුවන් එක අවස්ථාවක් තමයි ඔහු රටවල් කීපයකට ට්‍රැවල් කරලා තියෙනවා. ඔහු එතකට දන්නවා ලෝකෙ පුරා ට්‍රැවල් කරලා තියෙන කෙනෙක් ඉඳලා ඒ ට්‍රැවල් හිස්ට්‍රි එකත් එක්ක බලපාන්න පුළුවන්. ඔහුගේ ට්‍රැවල් හිස්ට්‍රිය මූලික කරගෙන ඔහුට වීසා එකක් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඔහුගේ වෘත්තිය මතත් සමහරක් වෙලාවට වීසා එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔහුට එතැන්ම ලෝකෙ තියෙන ප්‍රධාන කම්පැනි එක වැඩ කරන උසස් ආදායමක් ලබා ගන්න හැකියාවක් කරන කෙනෙක් නම් ඔහු මේ වැඩ කරලා තියෙනවනම් ඒකත් ඇතරින් වීසා එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. වීසා නොලැබෙන්න හේතුව නම් ඔහු යම් රටකට ගිහිල්ලා ඔහුගේ වීසා තිබෙන කාලයට අමතරව ඕස්ට්‍රේලියා නැත්නම් වීසා නොමැතිව එක පැක් කීපයක් හරි රටේක රැඳිලා තියෙනවා නම් ලෝක මයිග්‍රේෂන් නීති උල්ලංඝනය කරලා තියෙනවා නම් ඌට කවදාකවත් වීසා එකක් ආයදුම් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ගොඩක් නීති තියෙනවා එක එක රටවල් ලහා එක එක ක්‍රමවේදවල. ඉතින් ඒක පැහැදිලි කිරීමට ගොඩක් කාලයක් ගත වෙනවා. අපි එක රටක් පැහැදිලි කරනකොට ඒ නීතිය තව රටකට වළංගු වෙන්න පුළුවන්. ඔබලන්ගේ වැඩිදුර ප්‍රශ්න සහ ඒවට කොහොමද අපි විසඳුම් හොයන්නේ කියලා දැනගන්න World Wide Visa Consultancy Private Limited හි හොට්ලයින් එකට තිරය දිස්සන දුරකථන අංකයට ඉක්මනින්ම කෝල් එකක් දෙන්න. සහ අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න මේ වගේ තවත් ලස්සන රටවල් ගැන සහ වීසා ගැන දැනගන්න.